නවවන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය පසුගිය දෙසැම්බර් 12 වනදා අවසන් කෙරුණා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 71 යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය අද පෙරවරුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එසේම අද පෙරවරු 10ට ජනාධිපතිවරයා විසින් සිය රාජාසන කතාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළා. මෙවර සැසිවාරයේ ආරම්භ කිරීමේ උත්සවය ඉතාම චාම්මයරුන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කරන්නට කටයුතු යොදා තිබුණා. මෙරට නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීම වෙනුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සම්ප්‍රාප්තිය ප්‍රථමයෙන් සිදු වුණා. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් කතානායකවරයා පිළිකනු ලැබුවා. इन अनुतुरुव अग्रामात्य महिंद राजपक्ष महतागे संप्राप्तिय सिदुवुना जनाधिपति गोठाबे राजपक्ष महता पार्लिमेंतुव वेत संप्राप्तवुने इन अनुतुरुवाई මේ නමවන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ විවෘත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු පරිශ්‍රයට සම්ප්‍රාප්ත වනු ලැබුවා. නවවන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීමේ මෙම උත්සවය ආචාර්ය වෙඩිමුර තැබීමකින් සහ රථ පෙළපාලි වලින් තොරව පැවැත්වීම විශේෂත්වයක්. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත කැඳවාගෙන යාම සිදු වුණා. ජනාධිපතිවරයා ඇතුළු ආරාධිතයින් පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණීමෙන් අනතුරුව රාජාසන කතාව පැවැත්වීම සඳහා වන කටයුතු සූදානම් කෙරුණා. ජනාධිපතිවරයාගේ මෙම කතාව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කිරීම ලෙස නම් කර තිබුණා. මෙවිනට අපේ රජයේ දාතික ආරක්ෂාව සුරක්ෂිත කොට තිබෙනවා. අද ජනතාවට ත්‍රස්තවාදය ගැන බියක් නැහැ. මත්ද්‍රව්‍ය උදුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ආරම්භ කළ වැඩපිළිවෙල අප දිගටම ක්‍රියාත්මක කරනවා. අසල් වැසි රටවල බුද්ධි අංශයන් මේ සඳහා අවශ්‍ය තොරතුරු අපිට ලබා දෙනවා. පොලිසිය තුලත් අප ප්‍රතිසංස්කරණ රාශියක් ආරම්භ කළා. මා වගකීමෙන් කියනවා මගේ පාලන කාලය තුල කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දී නැහැ. ඒ වගේම ඉදිරියේදී එවැනි ක්‍රියාවන් සිදුවන්නට අපේ ඉඩ තබන්නේත් නැහැ. අප වෙනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නේත් නැහැ. දැන් අපට අවශ්‍ය වන්නේ ඉතිහාසයේ අඳුරු මතකයන් ඉවතලා සෑම ජන කොටසකටම සාමීන් සහ සාජීවීන් ජීවත් විය හැකි සුරක්ෂිත රටක් ගොඩනැගීමටයි. ඒ සඳහා ජාති ආගම් හෝ දේශපාලන ભેදකින් තොරව අපි සියලු දෙනාම එක් විය යුතුයි. යුද්ධයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුව එක් පාර්ශ්වයකට පමණක් විශේෂ වූවක් නොවේ. ඒ සියලු දෙනා වෙනුවෙන් උපරිම සාධාරණත්වයේ ඉටු කිරීමට අප කටයුතු කරනවා. අප ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා ඉතිහාසිකම් එකසේ ආරක්ෂා කිරීමට. ඒ නිසා පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගැන්වීම දැන්වත් නතර කරන ලෙස මෙය තවදුරටත් කරන දේශපාලකින්ගේ මම ඉල්ලා සිටිනවා. 1978 සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාද
අපරාධය වැළැක්වීමේ පනතට අවශ්‍ය කාලානුරූපී සංශෝධනයන් ගෙන එන්නට අප දැන් සූදානම්. අප නිදහස් ස්වෛරී රාජ්‍ය. අප අපේ අසල්වැසියන්ට ගරු කරන අතර අපට අවශ්‍ය වන්නේ සෑම රාජ්‍යයක් සමග මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. මෙම පාර්ලිමේන්තුව තුල සිටින උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ විවිධ දේශපාලන මතවාදයන් තාවකාලිකව හෝ පසකලා ඔබේ ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා රජය ගන්නා උත්සයන්ට සහාය දෙන ලෙසයි මා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු අධිකරණයේ නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් කිසි විටක දේශපාලනීකරණය කළේ නැහැ ඉදිරි වසර තුන තුළ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආකර්ෂණීය ආයෝජන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම අප සකස් කරනවා පුළුල් ලෙස ජනතා අදහස් විමසමින් ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික කෙටුම්පතක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව මා විසින් ව්‍යවස්ථා සම්පාදක උපදේශක කමිටුවක් පත් කරනු ලැබුවා මෙම කමිටුවේ යෝජනා පුළුල් සාකච්ඡාවක් සඳහා කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට මම බලා දැන් රටේ ආර්ථික ක්‍රියාවලිය ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා සංචාරකින් ආපසු පැමිණෙමින් සිටිනවා අපනයන ශේත්‍රවල පැහැදිලි වර්ධනයක් තිබෙනවා අවදුරටත් අපහමුවේ අභියෝග රාශියක් ඉතිරිව තිබෙනවා ඒවා ජය ගැනීම සඳහා කෙටි කාලී මෙන්ම දිගු කාලීන විසඳුම් ලබා දීම අවශ්‍යයි 2022 වසර ආරම්භයේදීම ජනතා වෙනුවෙන් රුපියල් බිලියන 229ක සහන පැකේජයක් හඳුන්වා දෙන්නට රජය තීරණය කර තිබෙනවා විශාල ආර්ථික අභියෝග මැද්දේ වුණත් මේ සහන ලබා දෙන්නේ රජයේ ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදී නිසා වස විසෙන් තොර හරිත කෘෂිකර්මාන්තයක් සඳහා අපගත් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අපිට යම් ගැටලු වලට මුහුණ දෙන්නට සිදු වුණා අපේ අරමුණ හා සැලැස්ම හරියාකාරීව සම්නිවේදනය නොවීම නිසා වැඩපිළිවෙල හඳුන්වා දීමේදී ඇති වූ යම් යම් ප්‍රායෝගික ගැටලු දේශපාලනීකරණය වූ නිසා මේ සම්බන්ධයෙන් වැරදි වැටහීමක් ඇති වුණා. හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ උරුල් සංකල්පය සමහර විට වගකීම්ත්තන් පවා කාබනික පොහොරවලට ලඝු කොට තේරුම් ගැනීම වැරදි මතයක් ජනගත වීමට හේතු වුණා. සමහර තීන්දුව මහජන දුෂ්කරතාවයන්ට හේතු වූ නිසා ඒවා සම්බන්ධයෙන් යම් වෙනස්කම් කරන්නට අපට සිදු වුණා. ඒ කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ අපේ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් වී නැහැ. සිදු අඩුපාඩු නිවැරදි කරගෙන වඩා ඵලදායී ආකාරයකට මෙම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්නට අප බලාපොරොත්තු වෙනවා. 2022 වසර අපට ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් තීන්දුව තීරණ රැසක් ගන්නට සිදු වන වසරක්. රටේ වගා කළ හැකි සෑම ගොඩමඩ ඉඩමක්ම ප්‍රයෝජනෙට යොදා ගනිමින් අප සියලු දෙනාම එක් වී වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. පසුගිය කාලයේ බිත්ති පින්තාරු කරමින් පුරන් කුඹුරු වගා කරමින් පෙරට රටට ආදරය කරන තරුණ පරපුරේ සහාය මේ සඳහා ලැබෙනු ඇතැයි මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. තිරසාර විසඳුමක් ලබා දීමට නොහැකි වූ ගැටලුවක උච්චතම අවස්ථාවට අද අප මුහුණ දී තිබෙනවා. 2019 දී මා රට බාර ගන්න අවස්ථාවේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක් පමණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.